එනිසා ආදරණීය අම්මේ තාත්තේ, මේ 21 වෙනිදාට මේ රටේ බහුතර ජනතාවගේ දිනන ජනපති, සමන ජනපති, නියත ජනපති සජිත් ප්‍රේමදාසයි කියන එක මම තමුන්නාන්සේලාට කියන්න ඕන නේද? දැන් කට්ටියක් කියාගෙන යන ආණ්ඩුවේ කට්ටිය, ඒගොල්ලෝ පෝලිං නැවතුවලු, ඒක හින්දා ඒගොල්ලන්ට ඡන්ද දෙන්නලු. මං අහනවා ඔබතුමන්ලාගෙන් හාල් කිලෝ රුපියල් 100ට හම්බෙනවද? හම්බෙනවද? පරිප්පු කිලෝ 60 පහට හම්බෙනවද? පාන් රාත්තල පරණ ගන්නට හම්බෙනවද? ලයිට් බිල වතුර බිල පරණ ගන්නට හම්බෙනවද? පෙට්‍රල් රුපියල් 100ට හම්බෙනවද? ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ මොනවද කරේ? රනිල් වික්‍රමසිංහ හෙන ගහන වගේ බදු ගහලා ආස උසට බඩු මිල නැග්ගලා ඔබතුමන්ලාව වැඩි වෙච්ච බඩු මිලටයි වැඩි වෙච්ච බිල් වලටයි ඔබේ ජීවිතය හුරු කරලා අද අනාගතය ගැන බලාපොරොත්තු වෙන්නේ නැති, දරුවන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු වෙන්නේ නැති ජාති අබ්බාට පත් කරලා තියෙනවා. එතකොට දැන් මේ අවුරුදු 71 මිනිස්සෙක් කියනවා එයා නාවොත් ආයේ පෝලිං එයිලු. එයා පෝලිං ටික හරියට ඉවර කරා නම් එයා නැතුව ආයි පෝලිං එන්නේ කොහමද? එනිසා එක මිනිහෙක් මත මේ රටේ ආර්ථිකය, මේ රටේ සමස්ත ජනතාවගේම අනාගතය රන්දලා තියෙනක කොච්චර භයානකද කියලා තේරුම් ගන්න. එනිසා ආදරණීය අම්මේ තාත්තේ, දැන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා මේක කණ්ඩායමක් තෝරන තරගයක් නෙමෙයිලු. හැබැයි එයාම තමයි සතියකට විතර කලින් කිව්වේ JR ජයවර්ධනට හිටියා වගේ 77 වගේ කණ්ඩායමක් එයාට ඉන්නවලු. කවුද එයායි කණ්ඩායමේ ඉන්නේ? ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණතුංග මහින්දානන්ද අලුත්ගමගේ, ඊළඟට අර මුට්ටි දාපු පවිත්‍ර නෝන, හැම ආණ්ඩුවම ඇමතිකම් දරපු මේ කවුද, නිමල් සිරිපාල, පෝර නඩු තියෙන චන්ද්‍රසේනලා, ඒ වගේම දළදා මාලිගාවට බෝම්බ ගහපු අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කරපු කරුණයි පිල්ලේ අනු දෙන්න ඉන්නේ රනිල් එක්ක. එතකොට අපිට ඔහුට ඡන්ද දෙන්න පුළුවන්ද? පුළුවන්ද? එනිසා ආදරණීය අම්මේ තාත්තේ, අද එතනින් එහාට ගිහිල්ලා ඔබට බඩු මිල අඩු කරන්න ඕනද? ආ, එහෙනම් වැඩ් බද්ද අඩු කරන්න දුරකතනටයි කතිර දෙන්න ඕනේ. දුරකතනටයි කතිර දෙන්න ඕනේ. බඩු මිල අඩු කරන්න නම් දුරකතනටයි කතිර දෙන්න ඕනේ. ජේෂ්ඨ පුරවාසියන්ගේ තැන්පතු පොලිසියට 15 දක්වා වැඩි කරන්න ඕනද? එහෙනම් දුරකතනටයි ඡන්ද දෙන්න ඕනේ. එහෙම ඕන නේද? ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ, උපයනට ආදායම් බද්ද ලක්ෂයේ සීමාව ලක්ෂකමාර කරන්න ඕනද? ඕනද? එහෙනම් ඡන්ද දෙන්නත් ඕනේ දුරකතනට. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ, මේ රටේ තැළෙන පැහැගෙන පීඩිත පන්තිය ජනතාවගේ කණ්ඩායම ඉන්න සමගි ජන බලවේගේ නායකයා ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වමනයි කියන එක මම තමුන්නාන්සේලාට කියන්න ඕන. ඊළඟට ආදරණීය අම්මේ තාත්තේ, තව කට්ටියක් ඉන්නවා රතුමල්ලිලා අවුරුදු 76ක් 76ක් කී කී යනවා. මේ 76 තමයි අනුර කුමාර චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කුසිකර්ම ඇමති වෙලා එක වැවක් අත ඇදුවේ නැහැ. ලාල්කාන්ත ග්‍රාමීය කර්මාන්ත ඇමති වෙලා එක සමූපකාරයක් අත ඇදුවේ නැහැ. විජිත හේරත් සංස්කෘතික ඇමති වෙලා එක සංස්කෘතික මධ්‍යස්ථානයක් අත ඇදුවේ නැහැ. ඒ වගේම JVP එකේ චන්ද්‍රසේන විජේසිංහ දීවර ඇමති වෙලා එක මාළු බැටරියක් අත ඇදුවේ නැහැ. මන්ත්‍රීගොල්ල 39ක් ආවා. හැබැයි ආදරණීය අම්මේ තාත්තේ, ඒ 76 අවුරුද්ද ඇතුලේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මේ ඇමතිකම් ගත්තු 4 දෙනාම අවුරුදු එකමාරෙන් පැනලා ගියේ ගෝට පැනලා ගියා වගේමයි කියන එක මම තමුන්නාන්සේලට කියන්න ඕන. ඒ නිසා අවසාන වශයෙන් තව දෙයක් කියන්න ඕන. දැන් මේ කට්ටිය කියනවා නිර්ආගාමික රටක් බවට මේක පත් කරනවලු. නිර්ආගාමික ව්‍යවස්ථාවක් බවට පත් කරනවලු. ඒ නිසා ලංකාවේ ව්‍යවස්ථාව තියෙනවා සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය දීම, ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම, රාජ්‍යය වක්කීමක් කියලා. එහෙනම් බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලබා දීම නවත්වන්න, අනෙකුත් ආගම් වලට ඔවුන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳින්න තියෙන අවස්ථාව නැති කරන්න, නිර්ආගාමික රාජ්‍යයක් හදන්න ඔබතුමන්ලා සහයෝගය දෙනවද? දෙනවද? එනිසා අපට ඕන
සජිත් ප්‍රේමදාස එක්ක මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා සමගියෙන් ජීවත් වන රටක් නිර්මාණය කරන්න කියන එක මම කියන්න ඕන. එනිසා ආදරණීය අම්මේ තාත්තේ අවසාන වශයෙන් කියන්න ඕන මේ එළඹෙන 21 වෙනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරාම මේ පාර්ලිමේන්තුව ජනමතයක් නැති මේ පාර්ලිමේන්තුව අපි විසිරුවා හරිනවා. එතකොට අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යයෙන්ම මන්ත්‍රී ධුරේ 11ක් ගන්නවා. එතනදී අපේ මේ රැස්වීම සංවිධානය කරන ගාමිණී තිලකසිරි මැතිතුමාව, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියව, ඒ වගේම හර්ෂාද හර්ෂද සිල්වා මැතිතුමාව ඉහළින්ම ජයග්‍රහණය කරන සිල්ලාසනෙමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.